යිබවන් සුභසන්ධ්‍යාවත් අපි සෝදානම් වෙන්නේ සෙනසුරාදා සිතිනෙ තසපුූ වැඩසටහන ආරම්භ කරන්නට. අදත් එවෙනුවෙන් ගෞරව නමස්කාර පූරකව ආරාධනා කලාා මහනුවර අඹරූප සීතවනගිර ආරණ්‍ය සේනාසනයේ නිර්මාතරු පූජනීයවන්දයේ වල්පොள்ள ගෝතම ස්වාමේන්දරාายණන් වහසට. උන්හන්සේව බොහම ගෞරවයෙන් නමස්කාරපූරකෝ පිළිගෙන ආරාධනා කරනවා සෙන සුරාදා සිීතනතසපුුව ධර්මාණු ශාසනාව පවත්වන්නට අවසරයි ස්වාමිනාස. සාධෝ සාධෝ සාධහෝ සමන්තා චක්කවා ලේසු අත්‍රා ගච්චන්තු දේවතා සද්ධම්මං මනිරා ජස්ස සුනන්තු සග්ගමකදං ධම්මස වන කාලු අයං භදන්තා දම්මස්සවෙන කාලු අයං බදන්තා දම්මස්සවෙන කාලු අයං බදන්ත නමෝතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්ධස්ස නමෝතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්ධස්ස නමෝතස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්ධස්ස සාධූසාදුසා. ගරුතර මහා සංගරත්නයෙන් අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වත්නී. අද සෙනසුරාදා සිත්නෙත් අසපෝට ඉතාම ගෞරුවෙන් දායකත්වයට එකතු වෙනවා. බත්තර්මුල්ල පැළවත්ත පදිං්චි සුනෙත්තාරක විජේසිංහ වින්ද්‍යයා ශමීගා රත්නායක ඇතුළු අකුරැස්ස ෆැෂන් ආකේඩ් ආයතනය විසිනුයි අද දවසේ මේ උත්තම ධර්මාණු ශාසනාවේ පින්බරදායකත්වයට එකතු වෙන්නේ එත්තන්ගේ හැම සත් ප්‍රාර්ථනාවක්ම සපල වෙන්න කියලපි මෙත්සිතින් ආශිරවාද කරනු පත් අද අපූරු සූත්‍රයක් සාකච්ඡා කරන්න බලාපොරොත්තුවෙනවා සාමන්‍යෙන් නිතරම හන සූත්‍ර අත්තරයේ තියෙන සූත්‍රයක් නෙමෙයි වැඩි ඔබට මේ්‍ර අහ හුරු නැතු ඇති කියල විශ්වාස කරනවා හරිම වටිනා සූත්‍රයක් අංගුතර නිකායේ අට්ටක නිපාතිය සඳහන් වෙන අට්ටක නිපාති කියලා කියන්නේ කරුණු අටගානිි තියෙන සූත්‍ර ඒ අට්ටක නිපාතේ තමයි පින්ත්න ඇතුළත් කරලා තියෙන්. එනිසා මේ දේශනාවත් කාරණටක් ගැන සාකච්ඡා කරනවා විශේසයම ස්වාමීන් වහන්සේලට ඉතාම වැදගත් කාරණත් මෙතන කතාවනෝ ද මේ දවස්සල හාමුදුරුවරුන්ගේ විවිධ කාරණ සාකච්ඡාවට සමාජමාධ්‍යී භාජනය වෙන කාලයක් අපේ භික්‍ෂුන් වහන්සේලා සම්බන්ධින් කෙරෙන විශේෂ සූත්‍රයක් වනාාට මේක ගිහි ඇත්තන්ටත් හිතන්න ගොඩාක් දේ තියෙන වටිනා සූත්‍රයක් එනිසා අපි හිතුව මේ කතාව ඇත්තටම අදට ගැලපෙනවා මේ සූත්‍රයමික සාකච්ඡා කරන්න මෝණ කිය සෝත්‍රය නම උත්තර සූත්‍රය උත්තර කියල කියන්නේ රහතන් වහන්සේ නමක් පින්වා මේ උත්තර රහතන් වහන්සේගේ සම්බන්ධයක් මෙදේශනාවට ඇතුළත් වෙන වගේම මනෝභාවනය විශේෂ දෙවිවරුත් මේ සූත්‍රයට සම්බන්ධවීමක් වෙන එතර මේ දෙවිවරු අතරේ විසිසෙම සක්‍ර දෙවියන් සතරවරන් දෙවරු අරේ දිවිරාජෙක් වගේ දෙවුරුත් සම්බන්ධ වෙච්ච විශේෂ කතිකාවක්තමයි පංගත්න මේ දේශනාව මේක හරිම මේ නිතර ඇහෙ නැතිවිදිහේ කාරණ කීපයක්ම මේ ඇතුළේ ඇතුළ අත්වලා තියෙන නිසා මට හිතුණ මේ දේශනාව සාකච්ඡාාවීය යුතු මයි කියලා. අපි බලමු මොක අද මේක කතා කරන්නේ උත්තර කියන රහතන් වහන්සේ පින්වත්න්නේ වැඩයින්නෙත් මේ දේශනාව සිදුවෙන අවස්ථාවේ ඒත් ඔබ නිතර සාමාන්‍යයෙන් අහලා අඩු ප්‍රදේශයක් දඹදිව මහිසවත් වූ කියලා ප්‍රදේශක උන්හන්සේ එක්තර කන්දක වැඩඉන්නවා එ කන්ද නම සංකේයක උත්තර කියන රහතන් වහන්සේ නමපා ඔබට වැඩිය හුරු මදී ඇති. ඒ උත්තමයන් වහන්සේ මහිසවත්තු කියන ප්‍රදේශය සංකෙයියක කියන කන්දේ වැඩහිටිය ඒ කන්දය උන්වහන්සගේ විහාරයක් තිබ ඒ විහාර නම දජාලිකා කියන විහාරේ තමයි ස්වාමින් වහන්සේ එ වැඩ සිටියේ. ඉති උන්වහන්සේ ළඟ තවත් ස්වාමීන් වහන්සේලා කීප නමක් වැඩහිටිය. ඒ භික්‍ෂූන් වහන්සේලාට උත්තර ස්වාමීන් වහන්සේ අපූරු උප දෙසක් දෙනව පෙන්වාත්න්නේ. මෙන්න මේ උප දෙෙස ආශ්මතනි භික්‍ෂුවක් කලින් කලට තමන්ට සිදුවන විපත් නුවනින් සලකන්නේ නං යහප තක් කියලා කියනවා. භික්‍ෂුව තමන්ට, කාලෙට සිද්ධ වෙන විපත් ගැන නුවනින් සල නවානං ඒක යහපතක්. සාධා උස්සෝ බික්කු කාලේන කාලං අත්ත විපත්තින් පච්චවෙක්කිතා හෝතියි. භික්‍ෂූ ප්‍රත්්‍යවේක්ෂා කරන්න ඕනේ කාල කාලට සිද්ධ වෙන තමන්ට වෙන විපත් ගැන. එඩබස්ස කියනවා සාධඋසෝ බික්කු කාලන කාල පරවිපත්තින් පච්ච වෙක් කියතා හෝති තමන්ට වෙන විපත්තිතරන්නේ මේ භික්‍ෂුවක් කාලෙෙන් කාලෙට අනුන්ට වෙන විපත්ගෙනත් ප්‍රතිවේක්ෂ කරන්න ඕන කියනවා. ඊයට පස්සෙක න සාධවස්සෝ බික්කු කාලන කාලං අත්ත සම්පත්තින් පච්ච වෙක්කිතා හෝත තමන්ට ලැබෙන සම්පත්ගෙනත් භික්ෂුව කාලෙෙන් කාලෙට ප්‍රථ්‍යවේක්ෂ කරන්න ඕන කෙන නිතර නුවනින් විමසන් ඕන ප්‍රේක්ෂා කරනෙනන ගන නෝනි හිතන්න ඕන විමසන් ඕන සාදා අවස්ෝභිෙක්කු කාලයන කාලන් පරසම්පත්තින් පච්ච වෙක්කතා හොන්ති අනුන්ට වෙන විපත්ති ගැනත් කාලෙෙන් කාලෙට ලැබෙන අනුන්ට ලැබෙන සම්පත් ගැනත් පහතරනි කාරණය අනුට ලබෙන සම්පත් ගැනත් භික්ෂුව නිතර නුවනින් විමසන්නෝනනි කියනවා තියක් වෙනස් කාරණයක් මේ ඇත්තටම පින්ත් හරි විශේෂ සූත්‍රයක් කියලා කිව්ව හේතුව ඔබට දේශනව අවසානි තේරෙ මේක ඇතුළේ හිතන්න ගොඩාක් දේ තියනවා විශේසිුවෙන් නිල්බත් කන අයටත් පෙන්වත්න අහන්න මෝන සූත්‍රයක් මද ඔයාය කතා කරන ගොඩා කාරණ සම්බන්ධයදී මේ සූත්‍රයට අභූත චෝදනා කරලා තියනවා මේ මේ සූත්‍රයේ කතාකිරරිච්ච භික්‍ෂුවක් විසින් තවත්වන්න හන්සලට දුන්න මේ කාරණ හතරට අියෝග කරන්න බෑන පෙන්වත්මික හරිටින කරු හතර මට සිද්ධ වෙන විපත්ති ගැන තමන් නිතරම නුවනින් විමසමින් ඒ තේරුම් ග නොන තමන්ට කකාලින් කාල්ට වෙන විපති ගැන ඒ වගේ විපත්ති ඕන කෙනෙකුට වෙන්න පුළුවන් තමන්ට ලැබෙන විපත්ති ගැන වගේ මනුන්ට ලැබෙන විපත්ති ගැනත් කාලෙින් කාල්ට නෝනිින් විමසන්න භික්ෂුවත් ැනන් ඉන්දෝනි ඒවගේ තමට ලැබෙන සම්පද ගන නුවනින් සලගන්න භික්ෂවාක්කාලින්ං කාලටේ තමට ලබන සම්පත් සම්බන්ධයෙන් ප්‍රේක්ෂා කරන්න ඕන නුන්ට ලබෙන සම්පත්දගෙනත් කලින්කල් ලැබෙන සම්පත් සම්බන්ධයෙන් භික්‍ෂවර පුළුවන්ග නොනේ ප්‍රත්්‍යවක්ෂා කරන්න නුවනින්වම සන්න පින්ආත්ය ඔන්න බලන්න මේ දේශනය අරය ස්වන්නහන්සලට කියාදනකොට ඔය බෙලාවේ උතුරු දිසාාවෙන්දල දකුණු දිසාාවට ගමන් කරමින්ඉන්නවා කෞද වයිශ්‍රවන මහාදිවරාජය ඒකෝපන සමයන වෙස්සවනෝ මහාරාජා උත්තරායේ දිසාය දක්කිනන් දිසං ගච්චති උතුරු දිසාවිඳල දකුණු දිසාාවට යනවා යම්කිසි කටයඋුත්තකට යනකොට වයිශ්‍රවන මහාරාජයා මෙින මේ උත්තර සන්හන්ස කරමින් හිටපු දේශනාව හොඳට ඇහුම්කන් දෙනවා ඒ දේශනාවේ කිව්ව කරුණු ටිකගැන වයිශ්‍රවණ දිවරාජයට කල්පනා කරනවා එක හරි වටින කරනු ටික මෙ අම්මොකද කරන්නේ ශක්තිමත් මනුසේ කතක් හකුරල දිගාර්න වගේ ෂණයකින් ඒ හිටපු කන්ද කිට්ටුව දැම් මේ දේශනය හගෙන හිටපු ප්‍රදේශයේදී ගමංකර කර හිටපු වයිශ්‍රමණ එතනම අතුරුදහන් වෙලා තවතිසාය පහල වෙන ගටකට මහකායක් කියන්නේන තවතිසාය පහළ වෙනවා එතකට තැව සමහරු කිව්වන දෙවරු කියල පිරිසක් නෑ ඒව විල්ලම හිතේ තියන ඒව සතු ටිින් ඉන්නවාන ඒ එක තමයි දිවිය ෝක කියලා කිව්වන පිහ එතකට දැන් මෙතනදී බුදුරජන්හන්සේගේ මේ ත්‍රිපිට කියේතු ළංගුත්‍රර නිකායි ස්ත්‍රය හරිපුරුවට පැහැදිලිව කිය තින එය මේ මහිසවත්තුස්මින් සංකේයකේ පබ්බතේ මහිසවත්තුල සංකේයක කියන මේ පරවතේ, දොජාලිකායන් අන්තරහිතු. දොජාලික කියන විහාරය ලඟින් අතුරුදහන් වෙලා දේවේසු තාවතින් සේසු පාතුරහෝසි මේ දෙවයා තාවතින්සේ පහල වෙනවා. එතකොට, හලලා මුකද කරන්න වයිශ්‍රවණ දිවිරාජය කෙළෙම්ම න්න පින්වත්ි කාව හම්බෙන්න්නද අතකෝ වයිසවනෝ මහාරාජා ඒන සක්කෝ දේවානමින්දෝ තේ උප සංකමි. සක්‍ර දේවේන්ද්‍රයෝ උමුණගහෙන්නේ යන්නේ මොනගැන්න ගෙහිල්ලා උප සංකමිත්වා සක්කන් දවනමින් දන්ගේ තදෝච. සකර දේවේන්්‍රයට මෙන්න මෙහෙම කියනවා. මේ මේ විදිේ රහතන්නාාසනක් ස්වාමීණි වන්න මේ අසවල් පරවතය ඉදලාවෙන්න මෙහෙම කතාවක් කිව්වා නිදුකාාණන් වහන්ස කියලා අර කතාව කිය නොමකද කතාව භික්‍ෂුන්හන්සේ නමක් වුණ හම තමන්ට කාලෙංකාලට වෙන විපත්ති සම්බන්ධෙන් නුවනිින් විමසන්න්නඕන නිකම් මේ අනම්මනං හිතන නෙමේ ඒ වෙන විපත්ති ගැන නුවනිින් විමසන් ඕන ප්‍රති්‍යවක්ෂා කරන්න ඕනේ. අනුන්ට වෙන විපත්ති ගැත් නුවනින් විමසන්න්නඕන ප්‍රත්ති්‍යවේක්ෂ කරන්න ඕනේ. තමන්ට ලබෙන සම්පද ගනත් නුවනිින් විමසන්න වඕන ප්‍රත්තිවේක්ෂ කරන්න ඕේ. අනන්ට ැබෙන සම්පදගනත් නුවනින් විමසන්න ඕන ප්‍රත්තිවයක්ෂ කරන්න ඕේ මේ විදි කතාවක් මේ උත්තර ස්වාමීන් වහන්සේ මේ අසවල් පරවතය දං සංගයාට මෙම දේශනා කරා කියලා දැ ඔන්න වයිස් ්‍රෝණ දෙවිරාජය සක්‍ර දේවෙන්ද්‍රයඇත් එක කතා කරනවා. පිින්වාත්නී සක්‍ර දේවන්්‍රය මේක හගත්තකම මොකද කරන්නේ අතකෝ සක්කෝ දේවානම්ින්දු සයතාපී නාම බලවා පුරිස්සෝ සම්මිංජිතංවා බාහං පසාරෙය පසාරිත ඒ වෙලාව මෙ දේව සක්‍ර දේවේන්ද්‍රය අරවිදියට තමයි පෙන්වා ති දෙව්ලොවන් අතුරදහන් වෙලා කෙලිම්ම ඒත් අවතිසාවින් මේ ස්වාමිනාස වැඩඉන්න විහාරය පහළ වෙනවා උනාස ඉස්සරහා. පහළවෙලා උන්නහන්සේකින් අහනවා ස්වාමීණී උබහන්සේ මෙහෙම දෙයක් පැවසවා කියලා කියන එක ඇත්තද කියලා ඒවන් දේවා නමින්දාති එ එසේ දේවෙන්ද්‍රඩි මංහෙම එකක් ප්‍රකාශ කලා කියනවා එදට කියන කිං පනිදම් භන්තේ ආයස්මොතෝ උත්තරස්ස සකං පටිභානං උදාහු තස්ස භාගවතෝ වචනන් අරහතෝ සම්මා සම්බුද්ධස් සාති හරි බටින ප්‍රශ්නයක් හනවා සක්‍රදවෙන්ද්‍රය ස්වාමීණී මේ උත්තරයන් වහන්සේගේ එකන ඔබවහන්සේගේම වචනද මේවා සකං පටි භානං මේ ඔබහන්සගේම වචනද ඔබවහන්සේගේ අදහස්ද කියන එක යහන්නේ උදාහු තස්ස භගෝත වචනං අරහතෝ ස සමමා සබුද් සාති නැත්තම් භාග්‍යතුන් වහසකි වචන බහන්සේ ප්‍රකාශ කරය කියලා හනු. මේ කියපු කරුණටික උබහන්සිගේ මතයද නැත්තම් බදුරජන් වහන්සගේ හමත්ද කියලා. එතර පිහත්නේ රාතන් වහන්සේ ලස්සන උපමාවක් කියනවා දෙවන්්‍රණ මං ඔබට උපමාවක් කියන්න. එතැදි කියා නුවනැති මනුස්සෙක උපමාවෙන් ුත් අරතය තේරුම් ගන්න යම්කිසි ගමක කෙලවරක විසා වීගොඩක් ගොඩ ගහලා තියනවා දහන්නේ ගොඩක් එදකොඩ මේ විශාල දහ්‍යී නේවිතියට ගොඩගහලා මොකද කියන්නේ මිනිස්සුන්ට දහන්න ගොඩ අයිතිකෙනාව අවසරයක් දේලා තියනවා කැමැති කෙනෙක් කැවිල්ල කැමති විදිියකට ඇති තර අරගෙන යන්න කියලා මේ වී එතර මිනිස්සු තමතවන්ට පුළුවන් තරමින් අරගෙන යන යනකොට කවුරු හරි කෙනෙක්ගේ අරගෙන යන්න ජනතාවගින් අහනුව මේ දහනය ඔබ රැගෙන එන්නේෙ කොහෙන්ද කියලා එතට දේවෙන්ද්‍රණි ඒ මහා ජනයාවී අරගෙන යන ජනයා හරියට පිළිතුර දෙරවුණන දෙන්නවන මොනවිදිරතික ලහනෝ සක්‍ර දෙවියන්ගෙන් සක්‍රදයකෙන ස්වාමීණි ඒගොල්ලො කියයි අසවල් තැන තියෙන මහා වී ගොඩෙනුයි අපි මේවා අරගෙන යන්න කියලා කියයි කියලා පිගත්නීකට හරි ලස්සනට කියනම් උත්තර මහරතර වන්සේ ඒව මේ ෝකෝ දේවා නමින්ද යංකිින්චි සුභාසිතන් සබ්බන්තන් තස්ස භාගෝතු වචනං අරහතෝ සම්මා සම්බුද්ධස තතෝ උපායුපාදාය මයංච්ඥී භහනාමාතී කිය කියනවා දේවේන්ද්‍රණි යම් සුභාසිතයක් ඇදද ඒ සියල් ඒ භාග්‍යවත්තරහත් සම්මා සම්බුදුරජාණන්සක වචන. චි සුභාසිතන් සබ්බන්තන් තස්ස භාගවතෝ වචනං. අරහතෝ සම්මා සම්බුදස සුභාසිත වචන ඇතිරන ඒ සියල්ලම ආයි කාගවත් මේ ය බුදුරජන්හසක වචන කියනවා. අපි කරන්නේ ඒවාහගෙන ආයයේ අනිත් අයට කියල දෙනක විතරයි කියෙන රහගත්ත එක ඔන්න සාමාන්‍ය සමහරප පින්ව බුදුරජන්හන්සය මතකනය බුදුරජාහන්සගේ දහම ඔළුවට අරගෙන තමම් බුදුනාවගේ බක පණ්ඩිතකමට කියියෝගෙන නො බදුරජන්හන්සේවත් පහත් කරගෙන එතොට ඒ කාලෙ රහතන් වහන්සේලාගේ කොහොමද උපමාව ඒක යන්නේ යම් තැනක සුභහසිතයක් දේශනාව වනයෝ බදුරජන්හන්සගේ ද වචන ඒව මේ අපිටයිතියව නෙ මේ අපි කරන්නේ ඒකෙන් අරම් මෙහින් අනිත්තායට කියන එක එතර මේ සක්‍ර දෙවයක් පහදිනෝ අච්චාරයම් භන්තේ අබ්බූතම් බන්තයේ යව සුභාසිත මිදම් භන්තේ ආයස්මතා උත්තරේන යංකින්චි සුභාසිතන් සබ්බන්තන් තස්ස භගෝතු වචනං අරහතව සම්මා සම්බුදස ස්වාවෙනිී සුභාසිත යම් වචන ඇතිෙනුනන් ඒ සියලු වචන බුදුරජාණන් වහන්සේගේම වචනයි කියලා ඔබහන්සේ කියපු කාරණාවත් අපි ඒව මේ යහගෙන තව කෙනෙකුට කියන එක තමයි කරන්න කියලා ඔබහන්සේ කියපු කාරණාවත් ස්වාමිනක ආස්චරයයි උබහන්සගේ වච්චන ටික ආස්්චරයයි අච්චරයම්බන්තිය අබ්බූතම් බන්තිය හරිම අත්්භූතයි ඔබහන්සක වච්චනටික ආස්්චරයයි හරි වටිනවස්වාමීණී කියනවා පංවත්නී ඔය වෙලා සකර දෙවියන් ඇත්තරම මේ ප්‍රශ්න කරලා තියන්නේ පොඩි විමසීමකට වගේ කියලා හිතෙනවා අරපි කියන්නේ චෙක් කරන්න කරනවා කියලා හරි දේවගේ මේ කරලා තියෙන්නේ මෙන්න මෙහෙම වැඩක්. ඒඇන්නේ දැන් මේ වච්චන ටික තිබ්බන මොකක්දද වචචනටික යම් භික්‍ෂුවක් තමන්ට කලින් කලට වෙන විපත්ති ගැන ප්‍රථ්‍යවේක්ෂා කරන්න ඕනේ අනුන්ට කලින් කලට වෙන ප්‍රශ්නක විපත්ති ගැන ප්‍රත්තිවේක්ෂා කරන්න ඕනේ ට ල ල් බන මේ එකක සම්පත් සම්බන්ධයෙන් ප්‍රත්ධ ේක්ෂා කරන්න න අනුන්ට කා ලෙ කාලට හබෙනන සම්පද ගෙනන ප්‍රත් වේක්ෂා කරන්න න න නින් මසන්න්න වන මේ හතර ගන භික්ෂ ුණ කන ැම් වචනටික ත ච හල ක දයක්ක හිතෙ න බලඩු මේක යි න ර ජ හි යාගහිල්ල තාවතන්සේ සක්‍රදවියන්ට කියලා සක්‍රදයෝ අයඇවිල්ල ඒහනවා උත්තර මහරතන් වහන්සකින්. හිතන්නේඒ වචනටික ඇතුළේ බරක් තියෙන නිසා ඔන්න දැන් ඒ බර ලෙහන්ඩ හදන්නේ කවුද සක්‍ර දෙවියන් ඒ කියන්නේ මේ වචනටික ඇවිල් ඇැහවා මේ ඔබහන්සක වචනද නතම් බුදුරජාන්සක වචනත කියලා දෙුව නිල්බත් කනග ඇවිල් හුවන හම පිවතිී බැරිලා හරි තමන් බුදු වෙලා කියාගන්න හිට අනිවාරෙන් තමන්ගේ වචන ඉදිරිර්තම කතා කරන්නේ මේවා පේව කියලා අපි අවබෝධ කරපු කියලා. එහම තමයි එතනයේ මාන්‍යෙන් තමන් ගැන හවාදක්කො ගෙන බුදුරජන්හන්සයෝ පහත් කරගෙන කතා කරන්නේ. බලන්න මේර හතන්හසල කරනති සත්පුරුෂය අසත්පුරුෂය තේරුම් ගන්න මේ සූත්‍රයක් ඇතිපින්වන්නේ. මේවා එහෙනකොට සත්පුරුෂ භාවයක් තියෙන කෙනා තේරුම් ගන්න ඕනේ බදුහාමුදුරුවන්ග පහතට දාලා තමම්ම අවබෝධ කරගත තමන්ගෙ දෙයක් වගේ බුදු හාමුදුරුවන්ගෙන් අහගත්ත දේ ගැන තමන්ගේ ලොකුකම පෙන්නන්න කියෝන අසත් පුරුෂයෝන්ගෙන් ඇත්වෙන්න පෙන්වාත්න මේ දේශනා ඇති අසත්පුරුෂ ආශ්‍රයෙන් ඇත්වීමට මයි මංගපට මේ කාරණ පෙන්නන්නේ මේක මෙච්චර මතක් කරන්නේ ඔබ දන්නවාද සක්‍ර දෙවොත් නිකන් දන්න නෑ වගේ ඇවිල්ලා මේ වචනටික බහන්සෙද බුදුරජන්හන්සකෙද කියලා ඇහුවනි එතකොන්න ඔය වීගොඩය උපමාවත් කියලා මේක බුදුරජන්හන්සක සුභාසිතය කපිය වහගෙනයි මිනිසුන්ට කියන්නේ කියලා උන්හන්ස කිව්වෙේ බලාධිපෙන්ත් සක්‍රදයයෝ මේ දන්නේ වගේ ඇහුවට බුදුරජාණන් වහන්සේ ඒ දේශනාවම දේශනා කරපු තැන ඔක්කොම අහගෙන ඉඳල තියෙනවා සක්‍ර දෙයයෝ එක ැනගෙන ඉදලතයේේ නොම එකක බුදුරජාන්ස කොහසිද දේශනා කළේ සියල්ල දැනගෙන ඉඳලතේරු. බලන්න දැන් කියන විදි ඒක මිදම් භන්තේ උත්තර සමයන් භගවා රාජගහේ විහරති ගිජ්ජකූටේ පබ්බතේ, අච්චිරපක්කන්තේ දේවදත්තේ. තත්තරකෝ භගවා දේවදත්තං ආරබ්බ භික්කු ආමන්තේසි. උත්තරයන් වහන්ස ස්වාමීනිී, එක අවස්ථාවක භාග්‍යතුන් වහන්සේ රජගහනුවර ගිජ්ජකෝට පරවතය වැඩවාසය කරපු කාලයක් තිබ්බා දේවදත්ත සංඝයා බිඳගෙන ගහිල්ලාඒ ඒවෙද්දි වැඩි කාලයක් නෙමේ කියනවා එකගැන දේවදත්ත සංගබේධ කරපු අලුත එ බුදුරජාන්ේ අර ගිජ්ජකෝට පරවතය වැඩයින් අතරේ රජගහනුවර දේවදත්ත අරභයා මෙන්නම මෙම භික්ෂුන් හන්සේලාට කියනවා කියන ඒ වෙලාව දශනා කරා කියනවා මොකද දේශනාව සාදු භික්කවේ බික්කු කාලෙන කාලං ඔය කියපු කරුණු ටික එකන්නේ මහනෙන භික්ෂුවක් කලින් කලට තමන්ට සිදුවන විපත්ති ගැන නුවනින් සලකනවනම් හොඳයි සාදු කියන එක හොඳයි කියන එක යහපත තමන්ට වන්න කාලිින් කලට වන විපත් ගැන ප්‍රත්වේක්ෂා කරනවනම් හොඳයි එක යහපතා අනන්ටත් කාලින් කාල්ට විපත්තිගෙන ප්‍රති්‍යේක්ෂා කරන හොඳ එකේ හපතා ඔයි විදියට බුදුරජාන්සේ කාරණා හතරම කියනවා ඇතෙන්දී භික්ෂූන්ට මහනනි මෙහම වෙන ොද මෙහමෙන හොඳයි කියලා කරනු හතරම කියනවා අන්න තෙන් දී දැම් බලන සක්‍රදේවන්ද්‍රියය වෙනමම බුදුරජාණන්සකි දේශනාව සම්පූර්ණ දේශනා කරන්නේ නිදැන් ඔය කාල වෙනකොට ඔබ දන්නව මෙම ත්‍රිපිටකේ කියල ගක් නෑනෙ ආනන්ද සන් වහන්සේ දරාගෙන සංගායනාවිද ඒටි එකට එකතු කිරීමක් කරලා සංගායනාවක සංයුක්ත කරලා එකට සූතර පිටකේ ආදේ මේ හැදු අට ත්‍රිපිටකය මේ සිද්ධිය වෙන්නේ බුදුරජන්ස ජියමාන විති එද උන්වහන්ස වැඩ ඉන්න කාල වෙනකොට පින්වත්න්නේ එක සන්හන්සේලා හගෙන දරාගෙන හිටපු කරන්නු තමයි තියෙන්නේ. ඔන්න බලන්න දැන් සක්‍ර දෙවියෝ සම්පූර්ණයම බුදුරජාන් වහන්සේ කරපු දේශනාව රිපිට් විදිට ආපහු උත්තර සහසගාව දැන් කියන එක තම මේ කරන්න. කියෙන ලාබේන බික්කව භික්කවේ කියෙන බුදුරජාන්සකගේයාමන්ත්‍රනය මහනන කියල කතා කරන විදි. සක්ක්‍ර දෙව තනිකර ඒ අහගත් එකම කියන්නේ එදිී මුළු දේශනාවම අකුරක් නෑර වචනයක් නෑර කියනවා දෙෙවරුන්ගේ මත්තාක ගැනයි ප්‍රශ්න කරන්න දෙන්නන පිව. කාරණ අටත්ය නොයි කියෙනවා අට්ටෙහි භික්කවේ අසද්ධම්මෙහි අභිභූතෝ අසද්ධර්මයෙන් මැඩගත්ත කාරණ අටත්තියනවා අසද්ධර්මයෙන් වෙලිච්ච සිතත්තියන දේවදත්ව අපායට යන්න සුදුසඋනානං නිරේටයන්න සුදුසුගන් සපුරුවනං කල්පයක් පැහෙන විදියට පිළියන් කරන්න බැරිම්ම තැනට වැටුණ නං දේවදත්ත ඒ කාරණ අටක් හින්දයි කියනවා මෙව තේරුම් අර ඉන්න මඕන පත්. කාරණ අටක්හිින්ද තමයින දේවදත් අසද්ධර්මයෙන් මැඩගත්ත. අසදධර්මයෙන් වෙලුණේ දේවදත් අපායට යන්න සුදුස්සෙක්ක වුණේ නිරේට යන්න සුදුස්සෙක්කුණේ කල්පයක් පැහෙන කෙනෙක් වුුණේ පිළියන් කරන්න බැරිම තැනට දේවදත්ත පිරිහුණේ කාරණ අටක්හිින්ද කියෙනවා මොනවාදේ කාරණාට බුදුරජණස පෙන්ව පලවෙෙන එක තමයි අලාබේන ලාබයක් ඇති වෙච්ච තැන ලාබේෙන් මැඩගෙන ලාබේෙන් වෙලිච්ච සිතක් එ දේවදත් අපායට එන්න සුදුසු කෙනෙක් වුුණා නිරේට යන්න සුදුසු කෙනෙක් වුණා එක ලාබයක් ඇතුුණ හම ඒකට අහුනා අලාබේතත් යසසටත් අයසටත් ඔය විදිටම කියනෝ ලාබ අලාභ යස එස කියන හතරට ඒළඟට කියනවා සත්කාර අසත්කාර කියන දෙකට ගෙන් හරි සත්කාරයක් ලැබෙනට ඒවගේම තවකාගින් හරි අසත්කාර ලැබෙනකොට මේවැද ඒවට අහුවෙලා පිරිහෙන හිතක් ඇති කරගෙන දේවදත්ත නිරයන සුදුස්සෙක් වුනාා කියනවා එදස පවිටු ආසාවන්න නැති වෙලා ඒවට අහුනා පාප මිත්‍රයන්ගේ පාපමිත්‍රයන්ට හුවෙලා ඒවට අහුවනවා. මේ කාරණ අට්ට තමයි කියනවා නිරේයන්න හතුනේ අබලොම් මනදට ලාබ ලාබේට අුව ලාබේට හිත මුලාවෙනෝ අලාභයක් ඇති වුණහම ඒකට කම්පාවෙලා හිත මුලාවෙනෝ යසස අයස කියන දෙකේදිත් ඒවට මුලාවෙලා කම්පාාවෙනෝ එතකට එතන හතරයි. සත්කාර අසත්කාරවලදිත් හිත කම්පාාවෙනවා ඒවට හුවෙනවා ඒත් ඔන්න දෙ එතන දෙකයි සත්කාර සත්කාරහතර එරක්ුම හයයි විටු සා සහ පාප මිත්‍ර ආශ්‍රයක කියන ටික තමයි ඉතුරු දෙක. ඔය අ මේ අටනිසා තමයිදවතත්ත නිරයන කල්පයක් පැහෙන මේ විදියට ආය ගොඩගන්න බැරි තැනටම පිරිහුණේ කියනවා මේ කාරුණ අට නිසා කියනවා එතකොට ඔයාට ඔයාට හුව නැතුවෙන නම් බුදුරජාන්සේ වෙලාේ දේශනා කරලා තියෙන දැ මේ වැටි ටින්නේ මේ සක්ක්‍ර දෙදව තමයි ආයි මේ සංගයාට විල්ල කියන්න පිංවාත්. භික්ෂුවක් අමන්ට එපදිච්ච ලාභය ගැන නැවත නැවත මැඩගෙන වසනෝනං එක ඒ ලාබය සම්බන්ධයෙන් නුවනින් විමසලා. ඒක්කට හිත අහුුවන්න නැතිවෙන විදිහයට වාසයක නොවන සාදු කියල කියනවා යහපතක් කියනවා. අලාබභයක් ඇති වෙච්ච තැන තේවිදිටම කියනවා යසසට අයසට සත්කාරයට අසත්කාරයට විට ආසාාවට පාපමිත්‍ර ආශ්‍රයට මේ සියල්ලටම කියනවා මේ එනකොට නුවනින් විමසලා මේවත් තේරුම් අරගෙන කටයුතු කරන්න ඕන කියනවා දැන්ගන්නර බිපත්තියි සම්පත්තියයි ගැන මොනද කියලා තේරුම් කරන්න අපට ඉස්සරහට අවස්ථාව ලැබෙනවා මේික හොඳට ආගන්න තේරුම් ගන්න ඉඩවස බුදුරජන්නසි කියනවා මහණෙන භික්‍ෂුවක් කවර යහපතක් නිසාවෙෙන්ද මේවිදියට උපන් ලාබේ නැවත නැවත මැඩගෙන වාසක කරන්න ඕන කියලා හහා ඒවාගේ මර අට්ටම ඔයවිදිට හනෝ මොන හේතුව හින්ද දෙහෙම කරන්න ඕනි කියලා. ඒ වෙලාවවන් අහසසි කියනෝ උපන් ලාභය මඩින් නැතුව එකට හිතාහු වෙන්නේ එක නුවණින් විමසලා හිතර ඇකගන්න නැතුව වාසය කොළොත් ඕට යම් දුක්පීඩා ඇතිවන්න කෙලෙස් සඋපදිනවා නං අන්නේ උපන් ලාබය අනිවාරයෙන්ම නුවනිින් විමස තේරුගරගෙන කෙස් ඇතිවවෙන්න ැතිවෙන දිට ඕො තට දුක්පේඩා ඇති කරන කෙලෙස් ඇති වෙන්නේ ඒක ගැන නුවනිින් විමසන් ඇති තැන්න. ඒලාබේ ගැන්න. අලාබෙත්ත එෙමයි අලාබේදිත් තුූනිින් විමසන්න තොට විපත්ති සම්පත්ති කියන දෙකේ. තමන්ට ලාභය සම්පතක්වසයෙන් ලැබුණ වෙන්න පුළුවන් අලාබේ තමන්ට විපත්තියක් වසයෙන් ලැබුණ වෙන්න පුළුවන් මේ හැමතැනදීම හිත මැඩගන්නවා කියලා කියන්නේ ඒකට අහුව නොවා කියලා කියන්නේ එයා ලාබෙට අහුවනෝ එයා අලාබෙට අහුවනෝ එතොට එතෙන්දි අර ප්‍රත්ථ්‍යවේක්ෂාව නූණින් විවසීම දැන් අවශ්‍ය වයෙනවා එද මේ විදිර බුදුරජන් වහන්සේ හික්මෙන්න්න ඔයිදියට කියලා ලස්සන්ට විස්තර කරලායි කාරණාට කෙරෙහිම එකංකවෙෙන්වෙෙන්ව විස්තර කරලා ඔය සූත්‍රය කියාදීල තියනවා ඔබ දන්නවාද ඒටිකක්කො කියල බුදුරජන්හන්සගේ මේ මුළු සූත්‍රම සක්‍ර දෙවියෝ පංහත්න උත්තර රහතන් වහන්සේට කියනවා හරි අපූරු කාරණාව කවසානි එත්තාවතා භන්තේ උත්තර මනුස්සේසු චතස්සෝ පරිසා ඒගැන හතර පිරිසක්කිි නොක බික්කො බික්කුණියෝ උපාසකා උපාසික්ක අයෝ උපාසක උපාසිකව කියලා හතර පිරිසක්කින්නවා නායන් දම්ම පරිායෝ කිස්මංචි පතෙට්ටිතු උපගන්හාතු බන්තේ ආයස් ම උත්තරෝ ඉමන් දම්ම පරියායන් පරියාපුනාතු බන්තේ ඔයියට මේ සවුත්‍රය භික්ෂ භික්‍ෂණනි උපසක උපාසිකාගෙන සිව්ුවනක් පිරිසේ බොහෝදනෙක් දන්නෑ කියන මේ සූත්‍රේ මේක තාම මතක් ඉගෙනගෙන නෑ කියන මේ සූත්‍රය එකන බුදුරජාණන්සි ගිජ්ජ කෝටදේ රපු දේශනාව මේ සිව්වනක් පිරිස බහෝ දෙනා අතරට ගිහින් නෑ තාම මේක චරට වටින සූත්‍රයක් කියල මොක දේවෙනකටර පලවෙනි සංගායනා කළ ත්‍රිපිටක එකට ගොුණු කරල සංඝාමුලු ධර්මයම එකට ගොුණුවෙලා දැනගෙත්ත පිරිසක් නෙේ තැන්තැන්වල බදුරජනසි දේශනා කර නෙව පිරිසත් දන්න තව පිරිසත් දන්නේ එතට මේ දේශනයේ මේ සිවවානක් පිරිසත්තරය එහෙම පිහිට ලනෑ කියනවා මේ දහම පරියාය ඒ කියල කියන්නේ ඉතින් ස්වාමිණිී උබහන්සේ මේක පරියාාපුනාතු බන්තක ඉගෙන ගන්න ස්වාමිණේ දමපරියාය ඉමන් දමපරියායන් දහරේතු බන්තිය ඔබහන්ස මතක තියාගන්න ඉමම් දමපරියායන් අත්ත සංහිත ඔබහන්ස මේක අර්ථ හොඳට තේරුම් අරගන්න අත්ත සංහිතව අයම් භන්තේ ධම්ම පරියායෝ ආදි බ්‍රහ්ම චරිය කෝති ආධිබ්‍රහ්ම චරය කියන නිවන් මාර්ගය මේක කෙලින්ම නිවන් මාර්ගෙට මුල්ලවෙච්ච ධර්ම පරියායක් කියනවා එනම් පින්වාත්නේ සක්‍ර දෙවියන් කියැනෙත් මාර්ගපල්ලබපු ආයශ්‍රාවකයෙක් එතකොට ඒ උත්තමයා මේ කාරණාව අර සන්හන්සට ඇවිල්ල කියන එක නිවන්මකට උපකාරි වෙන වටින සූත්‍රයක් නිසම එක දරාගන්න කියලා එතකොට බලන්ඩ තමන්ගේගේ හවා දක්වම් පණ්ඩිතකන් කියන්න කිය නම් අන්තිමට මේ දේශනය දැනගන්න හම්බෙන් ත්න උත්තර සහන්සට එතකොට අේස් අ දෙවෙන්්‍රය මේවා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මිසක් මට අයිතියව නම අපිට අයිතිවනම අපි මේ උන්වහන්සක හකිෙන කියන්නේ කියලා කියනවා ැ ඔබ ේන ද මමුළු සූත්‍ර සිද් වෙච්හැට මේ විතර තරම් ලදුන සක්ක්‍රදේවයන් මුකුත් දන්නෑ වගේ මේ කාගෙද ස්වාමීණී අත්තර කිය ලැහුවට බුදුරජාණන් වහන්සේගෙන් මෙයා සම්පූර් මේ කලින් ඔක්කු මහගෙන ඒක විස්තරාත්මකුවත් අහගෙන ඒ කාරණා හතරයි නිරසන සිකිවේ හතර අටාකාරකින් විස්තර කරලා කියොප එකක් මහගෙන ඒක සම්පූර් තේරුම් කරල දුන්නා මෙන්න මෙහෙමයි ඕක උනේ කියලා ගන හරියට කිව්වොත් බුදුරජාණන් වහන්සකි දේශනාවක පුංචි කොටසා මිනිස් අතරට වැඩිය කතාබහට ලක්වෙච්ච නැති වටිනා දේශන කොටසක් ඇහන ගමන් ටක්්ගා ැවිල් ඇහුවක කාගෙද කියලා. කිව්ව හින්ද නිහිතමා නීව අනේ ස්වාමිනය දේශනය මෙන්න මේ අසවල්තන මෙහෙමයි උනේ කියලා මෙන්න මෙහම තමයි මුළු දේනාවම කිය සම්පූර්ණ කියලා වවහන්සේ මතක තියාගන්න කියලා කිවවා. දැි ඕගටික් දේශනාව අර්ථේසාකච්ඡා කරන්න ඕන අපි මචරල මේ දේශනාව සිද්ධුව ච්චයටටිතා කර මේ විපත්ති සම්පත්ති අනුන්ට සහ තමන්ට වෙනකොට ඒ අවස්ථා හතරෙදි අනුන්ගේ සම්පත් අනුන්ගේ විපත් තමන්ගේ සම්පත් තමන්ගේ විපත් මේ ප්‍රත්තිවේක්ෂා කරන්න ඕනේ එදර අපට ජීවිතය පින්වත්න්නේ ඕන තරං විපත්තිකාරණා හම්බෙනෝ සම්පත්ති කාරණා හම්බෙන කාලින් කාල්ට හම්බෙන ක්කම දේව ලෙකවිදියට හම්බෙන්න්නෑ ජීවිත. ඕන කෙනෙකුට හෙමයි. මේක භික්‍ෂුවකට විතරක් අදාල සූත්‍රයක් වෙන්නේ නැත්ත පින්වත්නේ. සම්පත්ති ලැබන්න ික්ෂුන්ට විතරක් නෙේ විපත්ති ලැබන්නේ භික්‍ෂන්ට විතරක් නෙේ නිින්දාා ලැබෙන්න්නේ ික්ෂුන්ට විතරක් නේ ප්‍රංසාල බෙන්න්න භික්‍ෂන්ට විතරක්නෙේ ලාබ ලැබෙන් භික්ෂන්ට විතරන්නෙේ අලාබ ලබන්නන්නේ භික්ෂන්ට විතරක්නේ ම ියන් තත්ල බෙනනවා. එදකට ස්වාමීන්හන්සේලා එතන ප්‍රතිවේක්ෂා කරනකොට එක නිවන් මගට මුල්වෙනවා කියලා උන්වහන්සේ බුදුරජන්හසේම පෙන්ුවනම් ගිහිාටත් පින්වාත්නී ඒක හෙම මතමයි ගිහිටත් ලාභයක් කබියස නුවනින් විමසලා ඒ ගැන තේරුම් අර ගෙන කටයුතු කරන්න බැරිනම් ගිහියත් ඒ ගිහියඒ පීඩාවට දුකට පත්වනෝ පෙන්වාත් අලාභයයක්ත් එහෙ මයිදැ ලාබේට නුවනින්වම සලා කටයුතු කරනවා කියනමුකක්ද. මිනිස්සුන්ට ලාබය ලැබෙන්න ගත්තට පස්සේ අලාභය කියන එක අමතක වෙනවානේ දැන්ගො අප කම්පාවෙනවා කියන වචනේ. පොදුව කතා කරනවා ලාබලාබ නින්දා ප්‍රසංසාදී සියල්ලටම කම්පාවෙනෝ කියන වචනෙක් කතා කරනවා. එතකොට, අලාභයක් වුණ හම කම්පාාව වෙනවා කියෙනෙ එක සාමනය ඔට තේරෙනවා තමන් සතු තේච මො හරි දෙයක් ක්වාට අහිම වෙනකට අලාභයක් වෙනකට ඔකට කම්පාවෙනවා එක සාමාන්ධයක්න මිනිසු කඩා වැටනෝ කලාන්ත වෙනවා කන්නේෙනෑ කෑගහනෝ වෙව්ලනෝ එතන එක තමයි කම්පාව අපි මෙක ඔබට මට අනිවාරයෙන් මතක තියාගයු තේරු ගයුතු තැන එකන අපි පින්වාත්නී මේ ඒ අලාබේ වෙනකොට එකම්පාවක් හැටියට තේරුම් ගන්න. තමන් ඔන්න තවනට කියැයි ම මාරදිට ඒක කම්පාවනා කියලා කියයි. මාරවිදිට වැටටුනා කියයි. මට පිස්සු හැදුනා කියයි මට සීකල්පනාව නැත්තුුණනා කිය මං කෑවෙන කියයි එම ගලාන්තුනා කියයි ම ව්ල ගත්ත කියයි ඔක්කොම කියයි ම්පාාවනා කිය එක තේරනවා. හැබැයි ලාබේට දෙැ ඔයි අලාබෙට නය ඔයිවිදිට කම්පාවනා කියලා පිළිගන්. ලාබයට කම්පාවෙන හැටි තේරෙන්න්නේන දෙයක් ලැබුණට පස්ස පින්වාත්න්නේ එතකොටත් පිස්ුව ඇදන්නේ දැන්ර අහිමි වෙනකොට පිස් ඇදෙනෙක් විතරන්නේ ලැබුණමත් හොම්බෝ මාර මට හිතාගන්න බෑ කෝම දක්්ප මේක හම්බුනය මට අනේ මොන පිනත්දවන් දන්න කියකී දැන් අර ලැබිච්චක ගැන පිස්සුගේ හැසිරෙනවා මිනිස්සු. එතනත් අර අහිමිවීමේැ අලාභයක කම්පාවගේමතයි පිකඳ ලාබේ කම්පාවද ඒකට අහුවෙන ඇහිල් ඇලි අපි තියනවාන් සම්පරණය ඇලල්ල බැඳිලා යනවානේ අහු එච්ච ලාබේයට එතන තමයි කම්පාවතියන්නේම මනුසයකට දෙයක් ලැබෙන ලැබෙන්න්න ඒකෙන් අර උද්දාමයට පත්වෙෙන්නේ ආඩම්බර වෙන්නේ ඉවතමයි කම්පා ඒ උද්දාමේ ආඩම්බරබව ඒව කම්පා එත අර අහිමිවීමදි විතරක් කම්පා පිළිගන්න එ එතන විතර මේ කම්පා තියන ලැබීමේත් කම්පාව පින්වත්ෙන් ලැබීමේදී කම්පාාවෙන තරමට අහිමිවවෙද්දි කම්පාාවෙන්ඩ වෙනවා දැම් හිතන්න ඔබට දරුවෙක් නැතුව ඉන්න ඔන්න ඉතින් දරුවෙක් ලැබෙනවා කියලා අරංචයනෝ වෙස ප්‍රයිශ කියලෑ ගාල හම්බෝ හම්බු නම් කියන අනේ දරුවෙක් ලැබෙන කියලා ඒක දර සතුට සතුට කියන එක එයා විඳින විදිහත්වේෙනනේ දැන් ඒ විදිින්ට එපා කියල ගවුරුත් කියන්නේ නමුත් ඒක කම්පාාවීම ඒ කම්පාාවෙන තරමට එක හිමි වෙනකොටත් එවිදිට කම්පාාවෙනවා එදරන සම්පත්්‍ය විපත්තිවල නුවනින් විමසන්න ඕන මේවැ අතාාර්ථ ගැන තේරුම්ගන්න ඕන ප්‍රත්්‍යවේක්ෂ කරන්න ඕන භික්‍ෂුවකට මොන සම්පත්තිය ලැබෙන දැම් භික්ෂකට සපත් කියල ලැබන තියෙන දේවල් මන් දන්නෑ වර්තමානය බුදුරජාන් වහන්සේගේ ශාසනයේ අපි දුරකටනපාවිච්චි කරන්න එක ඇම්කිසි අවශ්‍යතාවයකටනේ ඒ අවශ්‍යතාවේ දුරකතනෙන් සාමාන්‍යෙන් ඇමතුමක් ගන්න එක පනිවිඩයක් යවනකාදී ඔය කියන දුරකතනයකින් මූලික වෙන අශ්‍යතාවලට එහා තවත් තියෙනවා යම් යම් දුරකතනයක අවශ්‍යතා එකනි දැන් අපි සමහලට වෙලාව බලන්නේ ඔරු ලෝසූ විදියට දුරකතනින් අපිට සහල්ලට ටෝච්චකක්වෝනුනුොත් එහෙම දුරකතනය අපි පන්දමදල්ලව ගනි ටෝච්චක පත්තු කරගනි දුරකතනයෙන්. ඕ වගේ අ කැල්කුලේටේකින් කරන්න ඕනු වෙච්ච දේ අපි අංගානක් කදාගන්න ඕනුදී දුරකතනයෙන් කරයි. කැමරාවෙන් කරන්න ඕන වෙච්ච චායරූපයක් වීඩියුවක් අපි දුරකතනයෙන් අරගනි මේ වගේ අර කැල්කුලේටරේ කැමරාව ටෝච්ච එක ඔරු ලෝසුව ගොඩක් දෙදේ නොවගේ විධ විදියට රේඩිය එක ටීව එක මෙහැමදේම රූපාහිනය රහ කරගන්න එතකොට ෆෝන් එකකින්ගේ අවශ්‍යදය අවශ්‍යලාවට සපුරාගන්න එක්තරාම් එවලමක් විතරයිනි නමුත් සාමාන්‍ය ගිහිවු සමහල්ලාවට iPhoneයිෆෝන් එකක් වගේ නොහරි රකතනයක් ගන මලාදික දුරකතනයක් ගත්තර පස්ස ගේ තින්හර ස මාජ පෙන්න්නන් හරි ආසාය එකක අරතියවාන කෑල්ලක්කාපු ඇපල් ගෙඩියක් වෝගේ එතකොට මේක පෙන්න්නන්න උත්සාහ කරනවා ඒක එත කැමරාතියන ප්‍රමාණයයි ඒ ඇල් ලාංචනයයි මේවා සමහරලාට කන්නඩියක් ස්රහට ගිල්ල ඒ කන්නඩියෙන් තමන්ගේ පින්තූරයක් ගන්න කොට ෆෝන එක හොඳර ේනෝ ිංත් ඉති නිසා දැන්වය බාල මුොකක්රි ෆෝර් එක පාවිච්චි කරනොන ඒකාරගෙන යන්නන්නේ ඇර කණඩ ඉස්රහට නමු හොඳ ෆෝනයක් ගත්තකම ගල කන්නඩ ඉස්රහට ගිල ෆොටෝ එක් හ පෙනනවා. ගිහිෝ ඒක කරන එක හරි සමහර පැවිදත් පෙන්වත් ලැජ්නතු ඒව කරන්න පටන් රන්තරනේ මං අයිෆෝන් එක පාවිච්චි කරන කියල පෙන්න්න නුත්සාහ කරනයි මං දැක්කම මේ පෞගි දවස එක හාන්දුරු කෙනෙක් සමාජමාධ්‍ය ඒැනොය YouTube එකෙනෙක් ගහලා කතා කරන තැනක කිසි ලැ්ජාවක් නැතුව හිරිකිතයක් නැතුව මිච්චර ලක්ෂගානක් වටින එකක් මේ හරි ලොකුකොමට ෆෝන් එක පෙන්න පෙන්න්න කියනවා. ඒගන මේවා සමහරලාවට අදෝක් ඔය කරන වීඩියෝ තව කාලෙක් ගයාට පස වරුදු ගාන ගයටට වස තන්ටම ලැජ්ජහිතය දන්න. මිනිස්සුන්ට මේවා සාමාන්‍ය දේවල්ෙලා ඕ ගණන්ගන්න ඇති කාලෙකුත් දෙෙනව පෙන්වත්න අද මහලොකු දේවල් කරගත්තරව කාලයක් ඇදදිී ගනන්ගන්න. තැමන් හොත මුදහරණයක් යන්න. දැන් අද ශීතකරණය ගෙනට පසේ ශීතකරනය තියන්නේ කුස්සේද සාලිද සාමාන්‍ය මිනිස්ු ීතරනය තියන කියල කුස්යනෙ හැබැයි ඉස්සර පින්වත් මේ සීතකරණයක් ගෙනාවට පස්සේ කුස්සේ තියන්නේ. ගද සීත කරන ආපු අලුත මේවා හරි වටිනෝ මේක කුස්සිය තියන්නේ කපරාධනියන් කුස්සිය කියනෙ කැවිල්ලා එහම වටිනතියක් වටිනතයක් ගිහිල්ල තියන්න තරං හිතෙනෑ ඒක සාලේ තියලා ගෙදරට එනට පේන තියනව අපේ ගෙදර ප්‍රද්ජගත් යෙන කියල පෙන්න්න නෝපින්වත් සාලේ මදෙ තිය සාලය අයින්නක තියලා හැමෝටම ගෙදරටනට පේන විදිරිතා ප්‍රද්ග තියන්න එහම කරපු කාලයක් තියෙනවා මේ දේශනය හනායත් ඕන තරන් කර ලති. එ අපේගවල්ලත් අපිට ංචි කාලේ අපිට මත්තක එහමකරපු කාලයක් තිබ්බ. එතර සාලේ මැද්ද තිබ ප්‍රජ්ජක දැන් හසියට ගැෙනඉල්ලා. එකන ඒකාලේ මිනිස්සුන්ට ප්‍රජ්ජක කියන එක චීතකරණයක් කියන එක ගෙටේන ආගන්තුක කෙනාට පෙන්න එක හරි ලොකු දය දැන් අදේ එහි මඕනකමක් කෙනවාද කියලබාන්නක ගෙදරටෙන ආගන්තුකයටම අපිට ප්‍රරිජ්ජගත්ති නොුව කියල පෙන්න්න එ ඕනකමක් කියන්නේෙන්නේ ඒගනේ ඕනකම එන්නේ එක අලුතෙන් ලැවිච්චකොට හිතටඒක හරි ලොකු ඒ ලාබෙට කම්පාව වෙනෝ ඒ කම්පාාවේෙන හින් දදමය පෙන්න්න උත්සාහ කරන්නේ එත රයිෆෝනයක් ගත්තතා කියලා ලෝගෝ පෙන්න්නන්න කැමරා පෙන්නන්න වි කණනාාඩියෝලෙම් පෙන්න්නන්න එක්ක කියවන්නඩ මේ මට මේක තියෙනවග පෙන්න්නන්න පින්තූ රදදාඉන්න සමාජමාත්‍යයට මේ මෙහිමක් ගත්තා කියලා ඒ කම්පාව ලාබේට කම්පාවීම පින්වත්න්නේ. භික්ෂුව කියන කෙන එෙම වෙන්ඩ බෑ භික්ෂුවට තියෙන්න ඕනේ මේ ලැබිච්ච සම්පත් ගැන ප්‍රත්්‍යවේක්ෂා කරල පාවිච්චය. සිවර සම්පත්තියක් සේනාසනය සම්පත්තියක් පිණඩපාතිය සම්පත්තියක් ගිලම්පස සම්පත්තියක් ඒවත් සම්පත්තමයි ලැබීමේ ලාබ හැබැයි ප්‍රථ්‍යේක්ෂා කරන්න ඕන දැන් අපි තියෙනවා ඇයි මම් මේක ගන්න මුොකරද මම්ම එක ගන්න ආහාරය වුණත් මේ ගන්නමි කයිපත්ත ගන්න විරයි දාදී විදියට තමා ප්‍රත්තිවේක්ෂ කරන්න නසිවර පොරවාදීත් ඇයිම මේ සිවර පපුරන්නි කළලා ප්‍රත්තිවේක්ෂා කරන්නන ඒතමයි බුදුරජාන් වහන්සේ උත්තර මහරත වහන්ේ තොතන දෙනමම පෙන්නපු කතාාවර තමන්ට වෙටිංවෙට් ැබෙන සම්පත් ගැන ප්‍රත්්‍යවේක්ෂා කරන්න ඕනි කෙනෙ එක. ඇත් තමන්ගේ විපත්තිගෙනත් කලින්කාල් ලැබෙන විපත්තිගෙන ප්‍රත්තිවේක්ෂා කරන්න ඕනි කියලා අලා බෝන තරම් අපට සිද්ධවෙන්න පුුවන් අපි සතුව තියෙන දේවල් අපි ඕනලා කහිමි වෙන්න පුළුවන් එතකට දැන් අපි මේ වෙලාවේ ඔබට මේ දහම් පණවිඩයක් ගෙනේන මාධ්‍ය විදියට මේ වෙලා මේ දේශ නිසිදු කරන නෙතෙෆෙම් රේඩියෝ ගත්ත එතකොට ගෝතම හාමුදුරුවන්ට නෙත්ත එෆෙම්ම එකේ සතියකට පෑ දෙක් නිදහසේ තමන්ගේ දරාගත්ත ධර්මයක් කියල දෙන්න ගුවන්කාලයක් එකන්නේ සතියට තියෙන ගුවන්කාලෙෙන් පෑ දෙකක් වෙන් කරලා දීලා තියෙනවාන ඒ ලාබයක්වෙන්න පුළුවන්ගේ ලාබේගැත් ගෝත මහන්දුරු ප්‍රත්්‍රවේක්ෂා කරන්න ඕනෑ. මේවා ඕුනු එලාවක අහිමි වෙන්න පුළුවන් කියන ප්‍රත්්‍යවේක්ෂාවේ අපි මේ වැඩසට දැන් අපි හිතමු අපේ නිහල් සෙනවිරත්න පිින්වත් සභහපසිතුමන් නෙත් එෆම් මාධ්‍යනාලිකාව එතුමා යටතේ තියෙන නිසා ප්‍රධාන විධහනට ධාරී අප අසංග ජයසූරිය තුමා ඉන්න නිසා. ඒ ඇත්තන්ට මේ විදිහට වැඩසටහන් සිදුවමින් මිනිසුන්ට අවබෝධයක් ඇති කරවන මිනිස්සුන්ට යහවත පිණිස හේතුවෙන පනිිවිඩයක් සමාජගත කරවන්න ගුවන්කාලයක් වෙන්කරන්නුකි නවශ්‍යතාවයක් ෙනවා. එනිසා මේ වගේ වැඩසරහන් සංවිධානය කරනවා. අපි එතමු මේවා ආයතන පින්වත් ආයතන ඕන ලාක තව කෙනෙක් අතර පත්වෙනවා. සමහල්ලාට විවිධායතන විකුණනවා ඒ ආයතනෝල ඉන්නම් අධ්‍යක්ෂක මණ්ඩලාදී වෙනස්වෙනවා ත නෙත්තෙෆෙම් කියන්නේ ආරම්බෙදදිත් හිටියේ ප්‍රධාන විධහෙක් නල ධාරී විදිහයටට අංගජයසූරිය මහත්ම අදටත්තේ විදියටයි ඒ වෙනස්වලානෙද වරුණ දිරිසිංහ අපේ ආගමිකන්ස ප්‍රධහන සහෝදරය ගත්තත් නෙත්තෙෆෙම් පටන්ගන්නකොට හිටිය එතුමා අදටත් තින්නෝ එකර පුද්දුම බැඳීමක් මේ ආයතනය ඇතුලේ තියනඒ සහෝදර බැඳීම ප්‍රධාන විද්‍යාහකින ලධාරී මහත්මාගෙන්දලා සියලු මේ හැම දෙනාම එක බැඳීමකින් එකයන්න ඒ හරි අකණ්ඩයි තැකවට මේ දේශකන්නහන්සේල්ලා එක් වුණත් පේනො ඇති. සෙනසුරාධ සිත්නෙත් අසුපූ කරන ගෝතම හාන්දුරෝගත්තොත් එහෙමනැත්තං ඉරිදා උදේ මෙත්නෙත් පාමුල කරන කැටවලේ හෙමලෝක සන්නසකතු මේ සන්නහන්සේලා. අ අද ඉන්නවා හෙටනෑ මාරුවවී මාරුවව එකඒක සඳල එහෙමනෑ වැඩසටහන් ොල මාතෘකාගතත් මෙ වෙනස්වවෙවිී අදතියනවා එක වැඩසටානක් වැඩසරාන හිටනෑ හෙම එකන්න මේකේ ඒ ධර්මදක් සිනාගත්තුත් මෙත්නෙත් පාමුල සිතනය දසපු මේවා අවු දස්සකක්කට එහා ඉඳං ඒව විදිට නවා. එතකට දැන් ගොඩක් නාලිකවරලා තියෙන්නේ සමහල්ලා හිමිකරුලා වෙනස් වෙන. දැන් මේ බම්බල පිටිය කොල්ලු පිටිය මේ අතරම සහර මාධ්‍ය නාලිකාපි ඇත වැඩමරපු රූපවාහිනි ගුවන් විදල නාලිකා යනො මේ ආසන්නව ඒකාල හිටපු අයිතිකාරයොත් දැන්නෙමේ දැන්වෙන කට්ටියකයිතිය. ඒ කාලේ ආයතන ප්‍රදහනින් දෙන්න ඒ කාලෙ හිටපු නිවේදකයෝ දෙන්නේ. ඇතැම් රූපවාහිනිවල ගුවන් විදලි තියෙනවා මේ ගාලු පාරටාසනමති බිච්ච සහර මාධ්‍ය නාලිප්ස් බොම ප්‍රසිද්ධ මාධ්‍ය එතර ආයතන හිමිකරුගේ න්දල මාරුවෙනවා. එ විකුණනො ඉතිං ඔබ හිතන්න දැන් නෙත්තුලට ප්‍රතිපතියක්ඇතුව එෙම යන වැඩපිරු ලක්තිේ නොටන් ගත්තුටන්ග හිතල අවබෝධයෙන් ඒක ඒවගේම පවත්වෙන න හැකිියාවත් එක සාමන ලංකාවේ එම ඒ පුරද්ධ හරි අඩුයිනේ එතකොට දැම් අපි තේරුම් ගණන මේ අපි මෙහෙම ගුවන්කාලයක් අරම් මෙහෙම ධර්මය කියා දුන්නට මේවා ඕන වෙලාවක මේ ලාබේ කියෙක් ගැන ප්‍රත්තිවේක්ෂා කරලා තිබෙන නැත්තං අලාභයක් වෙන තැන ඊට පසේ කම්පා වෙන. ලාබෙට කම්පාාවුණනොත් අලාභෙටත් කම්පාාවෙනවා. එදකොට පංගත්න නෙත්තා එතනේ සබහපචිතුමන් වෙනස් වුනොත් අයිති මහත්තයා විකුණුවොත් නිහල් මහත්ත්‍යයා කාටහරි විකුණුවත් ඊට පසිතින් ගත්ත කෙන කැමති නැත්තම් මේ වැඩසරහන් නවත්තලදයි. ප්‍රධාන විධහයි ලධාරී මහත්මා වෙනස් වුනොත් ඊ ංඟට එන කෙනා කැමති නැත්තං වැඩසටහන් වෙනස් කරයි එෙතකොට ආගමිකන්ස ප්‍රධහන අපේ වරුණු මහත්වෙලා ඇතුළුඒ ඒ වෙන නාලි කාවල ඇතරම පැපැනවා නැර පාර්ිමේෙන් තුළල පක්සවල්ට පැනයනවාගේ අද මේ ජැනල්ල එකේ හෙට තවචනල්ල එක මාරු වෙනෝ මේ ගොල්ලෝ එතට එහෙම වනේ නැති නිසා මේ එක පැවැත්මක් තියෙනවා එහෙම උනානං ලාබය අලාභි වෙන ඒ ධර්ම දේශන නවත්තයි ඒ වෙලාවේ සිින්දුදායි මොකක්හරරි විකට වැඩසරහනත්දායි. එදකට මොනහරි දේකින් වෙනස් වුන ගමම් පින් වත් කෙලින්ම්ම අයි තොබ මේ හන මහා කල්්‍යයාන වැට දහම් වැඩසටහ සියල්ල නවති. ඒ ලාබේට කම්පාාවන්නත් හොඳනේ අලාබෙට කම්පාාවන්නත් හොඳනෑ ඕනෑම මොහොතක ඕනෑම දෙයක් විය හැක කියන තැන අපේ මන ප්‍රථ්‍යේක්ෂාවෙන් ගඩනගන්න ඕනනි කෙනෙක භික්ෂුවට බදුරජනසිදූ නවාදයක්කොයි ැ දේවදත්වර ලාතිෙන්නේ ලා. මේ අර පවිටු ආසා එක්ක මෙලෝ ප්‍රත්්‍යවේක්ෂාවක් නෑ ලැබෙන එකට ඇලෙනව අහිමිවෙන එකට ගැටනවා එතකොට ඔය හින්ද තමන්ට ලැබෙන සම්පත් ගැන ප්‍රත්්‍යවේක්ෂා කරන නුවනින් විමසන්නුන් මේ ඕනලව අහිම වෙනෝ මේවැ යථාර්ථය විමසන්න ඕනේ එතවට පින්වත්න අනුන්ට ලැබෙන සම්පත් ගැනත්තේහම දැන් සමහරලාවට අනුන්ගේ සම්පත් සම්බන්ධයෙන් නිකන් හිතල බලන්න සමහරු තමන්ට අනුක දේට ඇල්න එකටෙන අභිද්්‍යා කියලා මේක මානසිකව සිද්ධ වෙන අකු සලකර්මය අවේ්‍යාව අනුන්ගේ දේට ආස කරන එක එදකොට තමන්ට ලැබිච්ච සම්පත්තිය සම්පත්තියයක් විදිරවද දකින්ට බෑ සහල අනුන්ගේ සම්පත්තිර කෙහලන්නගේ ම් දැන්හිතන්නක යාලුවගේ බිරිඳ කියන්නේ අනුන්ගේ සම්පත්තිය ඒ බිරිද එතකොට තමන්ගේ යාලුවගේ බිරිදට රහසේ පෙම් කරන්න කිහිල්ලා ඒ රහසේ කරන දේ එල්ලිපිට වෙලා අන්තිමට යාලුවාගේ බිරිද තමා සතු කරගන්න උත්සහ කරන පවිටු යාලුව නැද්ද ඒ අභිජ්්‍යානය අනුන්ගේ සම්පත්වොලට ආස කරනවා. එතොට සමහට තමන්ගේ සම්පත්ය විපත්තියක් හෙඩියට දකිනවා තමන්ගේ බිරිදට වඩා ඇය හොඳයි කියලා යාළුවගේ බිරිඳට එන්න පටන් ගන්න මේ අභිද්්‍යා. එතර මේවා වෙන්නේ සම්පත්තිය විපත්තිය කියනේවා ගැන ප්‍රත්්‍යවේක්ෂාවක්නේ අවබෝධයක් නෑ ති එක හහින්දනි වාර්රම පින්ව භික්‍ෂුවක් වුණට පස ගහිහ කිසි වෙතාත් භික්ෂක් වුණනාට පසේ භික්ෂුවට මේ තමන්ගේ සම්පත්තිය අනුන්ගේ සම්පත්තිය තමන්ගේ විපත්තිය අනුන්ගේ විපත්තිය ගැන ප්‍රථ්‍යවේක්ෂා කරල කටයුතු කරන්න කෙනන මේ වචන ිකනම් හරම වටි නවා. භික්ෂුන් අහන්සේලාට ලැබෙන ලාබ සත්කාර කීරති ප්‍රසංසා මේ හැම්ම දෙයක්ම සත් අපිට ලැබෙන අද ප්‍රසංසාාව ලාභයක් වෙන්න පුුවන්. හරිතද හෙට අලාභයක් විදිහට ඒ ප්‍රසංසා නැතිවෙලා විපත්තියක් වසයෙන් එන්න පුළුවන් පින්ව ප්‍රසංසාාව කියන සම්පත්තිය නැති වෙලා නින්දාව කියන්න විපත්තිය හෙට එන්න පුළුවන්. එතවට සම්පත්තිය තියෙන වෙලාවෙත් ප්‍රත්‍යවේක්ෂා කළොත් නුවනින් විමසලා හිත මැඩගන්න නැතිවෙන විදියට රැකගත්තුො. නිදාවාපුතැනත් කම්පාවක්වෙන් නැතුවඒ එකටත් හිතරැක ගන්න පුළුවන්ගන්න නිසා මේ නින්දා ප්‍රසංසාදී හැම්ම දෙයක්ම අපි ික්ුවක්විදටනි වාර්රම්පින් වත් ප්‍රත්තිවේක්ෂාවෙන් කටයුතු කරන්න නිකිෙලයි දෙන වච්චන ශස්කරුන්හසකි වචනේ ො තරන් වටිවාද කියෙනෙක ඔබ තේරුම් අරගන්න හැමම් දෙනාටම මේ උත්තර සූත්‍රය ඔබේ නිවන්මග පිණිසම හේතුවේවා කියලාශිරවාද කරනව සාධූ සාදු සාධූ. බත්තරමොල්ල පැළවත්ත පදිංචි පින්වත් සුනෙත්තාරක විජසිංහ විදිය මීකරත්නායක සහ අකු ඇස ෆැෂන් නාකේ ඩායතනය පිංහතුන් විසින් ඉතාම ගෞරුවෙන් දායකත්තට එකතු වෙනවා සිත්නෙත අසුපෝට එන අපේ සුපුරුදු පංවත් දායක පිරිසක් මගේ සම වයස් ඇති සුනෙත්තාරක සහ වින්ද්‍යා ශමීක කියන අපි හොඳ කල්ල්‍යයානමිත්‍ර පිරිසක් වසර ගණනාවක් තිස්සේ ෆැෂ නාකේ ඩායතනින් තරන මේ දහම් දායාද මිතර නිතර සිදු කරන ඒ පෙන්නන්නවතුන් ගේ සියල ස ාර් වා ක තු පොත ච් සියල සංගරත් නයට ධර්මදානමයේ කුසල කර්මයායන ෝදං වා කිය පාර්ථනා කරලති නවා. ඒ වගේ අපතච්ච සියලු වයින් හන්සේලා වගේම බොහෙම දෙනාගෙමත් සුනෙත් ගි සහ විින්ද්‍යයාගිත්. සසා රගත සීපත් වන නොවෙන ඔබ හමදනාගමත් සර්ග සීපත්ව වෙන නොවෙන සියලමගේ ඥාතිවම පින් බලින් පරල සැ සිත්වාව ස පත්තිත්වා කියල සාධදු කියමු. විස ගංගොඩල්ල සෝම් සන්හන්සේ වෙනුව ම ශේෂ කොට නිතර නිතර පෝ්‍යානුමෝදනා කරන සහ අපිටත් කරවන පින් ඇති පිරිසත්තමයේ ෆැසණනාකෙ ඩාහිතනය හිමිකරු. අපේ පින්වත් සුනෙත්තාරක විජේසින්හ සහ වින්ද්‍යා ශමී ා රත්නායක කියලා කියන්නේ. අකුරැස්සේ ඉන්න කල්්‍යාන මිත්‍ර පිරිස. මේ අයත්තර අප බොහොම ලෙංගතු සෝම සන්හන්සේට ඉතාම ප්‍රිය කරන පින් ඇති පිරිසක් වසයෙන්. අපි බොහොම ගෞරවෙන් සොමහාමුදුරුවන්වත් සිහි කරගන්න කමන් සටහග තියන ගටු සොම්ම සන්හසේ අවසා ධර් දේනය තුළ උන්හන්ේ සිහිපත් කළ පරිදි උන්හසගේ අපොවත්වීමෙන් පසු බුද්ධවාාසනයේ චිරස්තති උදෙසා. පැවිදි වෙච්ච කියල අපි ඇතුළු මේ යම්තාක් සෝම්සන් වහන්සේ ගේ වචනය මත උන්හන්සේ සිහිකරගෙන මේ සසුනට වැඩියන යම්තාක් ස්වාමීන් වහන්සේලා ඒ සියලු සයින්න්නහන්සලාට දෙවියන්ගේ ආරක්ෂාව සහ, ආශිර්වාදය ලැබේවා කිය ප්‍රාර්ථ නා කරගෙන තියන බුද්ධසාසන ආරක්ෂා කරන සක්‍ර දෙවියන් සතරවර න් වරන ව ඇතු සියලු සම්මයක් ෘෂ් ි විදි වතට. මේ පෙන හේත්වේවා කියන පිනත් ආශිරවාද කරගෙන සීපත් කරගෙන තියනෙනඉති අද දේශාව ඔබහිතන්නන් තනිකර සක්‍ර දෙවියෝ ඇවිල්ල භික්ෂුවකට බණ කිය ඉගැන්නුව වගේ. අවසායේ බුදුරජන්හන්ේ ගිජ්ජකෝටේදේ ඔයි දශය කළේ කියලා මුලු දේශනාවම කියලා අර සනාසට කියන ඔබහන්ේ මේක ඉගෙන ගන්න මේක මතක තියා ගන්න මේ අර්ථ විමසන්න මේක නිවමකට දව නෝ මතක තියාගත්තොත් මේක වැඩුවොත්. වරදින්නෑ කියලා භික්ෂුවකට බණ කියලා නො සක්‍ර දෙවියන්. එඒවැනි ත්තම දෙවරු පවත්ම මේ බුද්වාසනයදම මේ නිල්බත් කනාඇවිල්ලා මේ ශාසනයේ තුළ මිච්චර වටින දහම්තේදදි කියනව දෙවුරු කියලා පිරිසක් නෑ ඕ සංකල්ප විතරයි. ඕ මේ හිතේ තියෙන සතුටට කියන වචන ටිකක් විතරයි කියලා බුදුරජාණන් වහන්සේ අවබෝධයටම නිින්දා ගරහා කරන යොගක අපේ උත්තම දෙවියන්ට යළිියලි තාරාධනා කරන මේ පින් අනුමෝදංවවෙමින්. අදරමය මැඩ පවත්වන්න ධර්මයම ඉස්මතු කරන්න බොහෝස්වාමින් හන්සල මේ ශාසනය තුළ තවතවත් ගොඩනැගේවා මේ උත්තම සම්බුද්ධ ශාසනයේ සුරකින ඒ දෙවිවරුන්ටත් ධර්මාාවබෝධීමම සැලසෙත්වා කියලා ආශිරවාද කරමින් කවුරුත්සාදු කියන්න සුනෙත්තාරක විජේසින්හ සහවිදයා සමිගරත්නායක ඇතුළු පින්න්නවත් හැම දෙනාටම අපි ආශිරවාද කරනවා. කායික සුවයේ මානසික සුවයම සලසාගැනිමින්. අකු රැස ෆැෂ නාකේ ඩාහිතන සියලු පින්නතුන්ටත් මෙත් සිතින් සෙත් ප්‍රාර්ථනා කරමින්. යව නොකි වසහි ච්චන ච හැද නාටම උත්තම චරාරි සත්‍යාව බෝධය පිණිස සියල්ලු පින් හේතු වෙත්වා කියලා සෙත් ්‍රාර්ථන කරනවා. නත්‍රරාව ්‍රාවිකකාපීව හැම දෙනටමත් සහපතුන් ප්‍රධාන විධයකන ධාරිතුමන් ඇතුළ හැමද නාටමන් තුම් චතරාරි සත්‍යයාව බෝධයම එක්මං වෙත්වා සදූ ස සසා. క టా ట్ట හිి్ిక ుయంతం అను ో చరం ర ంතු ాసనం రంగ రక్కంతు ేశනం చరం రకంతు తవంసధత సస. සෙන සුරදා සි්නතසපුය ධර්මානු ශාසනාවයි, එලෙසනිමාවට පත්තුනේ පූජනය වන්දනීය අපේ වල් පළගෝතම ස්වාමින්හන්සේට නිදුක් නේරෝගී චිරජීවනය ුතුම් ධර්මාව පෝතිය ප්‍රාර්ථන කරමින් සිද න ස පු ෙ මගට වා.